කිවි රෙඩි වෙන්න ෂයින් වෙන්න තරංග පාවා දුන්නේ චෝදනා ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලෙන් තරමක් වෙනස් මානයකට අද ඔබව රැගෙන යන්නේ තරංග පාවා දුන්නේ චෝදනා ඉන්දිය ක්‍රිකට් ලොක්කන් දෙකකට ලංකාවෙන් පිටවීම තහනම් කියලා යනෝ වාර්තා කරන වැළමෙන 19 වෙනිදා පැවැත්වෙන ලෙජන්ඩ්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය සම්බන්ධයෙන් මේ වෙද්දිත් බලාගෙන ඉන්න අවස්ථාවක තමයි මෙන්න මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්න වෙලා තියෙන්නේ පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේවන විට පැවැත් Legends Kusalano cricket Tarangavali, Taranga Pavadi Mata, cricket creator Kinta, Balapam Kalabakina Sid Theatre, India Jatik Kalamana Karvarekuta Saha, Oge Sahai Kavarekuta, Ratin Pitatwima Valakwalamin, Columba Athreka Mahestrat, Pasan Amarasena Mahata, Ye Tahanam Niogiak Nikut Kirimata Kati Tuka Latinava, Krida Velta Samban, the Varadi Valakvime, Vishesha Vimarshan Eka Kedripatkala, Family Dekak Salaka Beliman Anatruva, Mas Eka Kalyak Sandaha, Ounter. රටින් පිටවීම වළක්වාලමින් තමයි මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කිරීමට කටයුතු කළා තියෙන්නේ දැන් මේ වාර්තාවට අනුව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වගේම ලෙජන්ඩ් කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් සඳහා ක්‍රීඩා කරන උපුල් තරංග වර්ෂවිතාන සහ නවසීලන්ත ක්‍රීඩක නේල් ට්‍රවේ බ්‍රූට්‍රිසින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිලි වලට අනුව විමර්ශන පවත්වනවා ඒ විමර්ශන ඒකකයේ අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුව තමයි ඔවුන්ට එලෙස රටින් පිටවයාම තහනම් කිරීමට මේ ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ මේ ආකාරයෙන් රටින් පිටවයාම තහනම් කරන ලද්දේ ඉන්දියා ජාතික කළමනාකාරවරයෙකු වන යෝනි පටෙල් සහ ඔහුගේ සහායකවරයෙකු වන පැචලෝඩියා ආකාශ් නැමැති පුද්ගලයෙකුට දැන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති එවැගේම තමයි ලෙජන්ඩ් ක්‍රීඩක උපුල් තරංග වර්ෂවිතාන සහ නවසීලන්ත ක්‍රීඩකවරයා කරන ලද පැමිණිලි අනුව ආරම්භ කරපු විමර්ශන වල ප්‍රගතිය දක්වන වාර්තාවක් විශේෂයෙන්ම ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරනවා ඒ අනුව පංජාබ් රොයල්ස් සහ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමල ක්‍රීඩකයන්ට මෙම බලපෑම් එල්ල වී ඇති බව එයින් පෙන්වුම් කළා තියෙනවා කියන කාරණාව කියන්න පුළුවන් ඒ වගේම තමයි දැන් මේ තරඟ පාවා දීමට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් දූෂණ විරෝධී ඒකකයට වගේම තරඟාවලියේ සංවිධායකින්ටත් ක්‍රීඩකීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බව දැනගන්නට පුළුවන් මේ තරඟ පාවා දීම වලට සම්බන්ධ ක්‍රීඩකීන් සිටිද යන සම්බන්ධයෙන් විමර්ශන කරන බව ඒ අනුව දැනුම් දීමක් කළා තිනවා මේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම්වත් කිරීමටත් පියවර අරගෙන තිනවා කියලා අධිකරණයට දැනුම් දී ඇති බව පුවත්පත් වාර්තාවේ දැක්වෙනවා කොහොමුණත් කළමනාකරුගේ සහායකවරයෙක් වන සැකකාර පචලාඩි ආකාශ් නැමැත්තා නවසීලන්ත ක්‍රීඩකයා ඔහුගේ කාමරයට කැඳවා තනි ඉලක්කමේ ලකුණක් ලබාගෙන ඉලක්කම් දෙකක පන්දුවකදී දැවි යන ලෙස යෝජනා කර ඇති බව මෙතෙක් කරපු විමර්ශනවලදී අනාවරණය වී ඇති බව විමර්ශනවල ධාරින් දැනුම් දීලා තියෙනවා. ඒ අනුව සැකකරුවන්ට රටින් පිටත් වෑම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි අධිකරණය ලීමක් කළා තිබෙන්නේ. ඒ අනුව තමයි අධිකරණය මේ නියෝගය නිකුත් කළා තියෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.